නමස්කාරවිවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණයාමි නමස්කාරවිවා දම්රුවණට සැමදාසදහම්සාරණ යමි නම්මංස්කාරවිීවා සංගරුවනට සැමදාමහා සංග සාරනයාමි නමස්කාරවිවා තුනුරුවනට සැමදාතිසාරන සාරනයමි සාදුු 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 අපගේ පරම පූජිනය. කල්්‍යයානමිත්තර පංවල්ලුකුස්වාමින් අහන්සීට නමස්කාලවීවා නිදුක් නිරෝගී දිීර්ගාශ සම්පත්ති සැලසීවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නී අසිරමත් සම්බුදු සරණ උතුන් දහන් වැඩචනාහන සමග ඔබ එකුතු වෙන්නේ. මනුස්සේකුට බුදුරජාණන් වහන්සේ ගෙන අහන්ට ලබෙනවාකිනක දුර්ලභකාරණයක් ශ්‍රීසත් ධරමය හන්ට ලැබිනික දුර්ලභ කාරණයක් මේ ධර්මය තේරුම් ගන්් ලබෙනවාීත් දුර්ලභකාරණයක් ඉතින් ඒ වගේම කෙලෙහි ගුණ පිහිටනවාකිනකත් දුර්ලභ කාරණයක් මේ වගේ බුදුරජාණන් වහන්සේ දුර්ලබ මානිිකි වදාලා බුදුරජාණන් වහන්සේලා කල්පසියේකටත් දුරුලබයි ඉතින් ඒ නි තුන් ලෝකෙට මග්‍ර උතුන් සම්මා සම්බුදුරයක් ගැන සිත පහදුවගන්නකොට. බොහෝකාලයක් තමාට හිතසූ පිණස පවතිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැනි දුර්ලභ කාරණ වදාලා බුදුරජාණන් වහන්සේලා ලෝකී කලාතුරුකින් පහල වෙන්නේ. එ නිසා තමයි මේවාගේ යස ගෝසාාවත් කලාතුරුකින් පෙතිරෙන්නේ. ඉති ඒ නිසා සිත පාදවා ගන්න බදුරජාණන්හන්සේ ගැන ශ්‍රවණය කරලා. ඉතින් අද අසිරිම සම්බුදු සරණ උතුන් දහන් වඩ සටාන සඳහා. දායකත්වී දරන්නේ කැනඩාාවී ටොරෙන්ටෝ මහමිවුනා භාවනාස පූට සම්බන්ධ සැදැහැවත් පිරිසක් විසින්. නිපුුණී සුපිණ දරුවන්ට දියනිවරුන්ට ආසිවවාද කරන පි සන්. ඒවාගේ මේ කරෝණ වසංගතියට සහ සම්බන්ධව ආරක්ෂකන්සේ ඒවාගේම වෛද්‍යය ඒ සෞඛ්‍යන්සේ ආදී නොවේක් ක්ෂේෂත්‍රවල පින්වතුම් බොහෝසිහි වෙහෙස මහන්ස වෙලා මේ මනුසවර්ගයා බීරගණට දරන වෙහෙස සිහි කරලා ඒ ඇත්තන්ට තප්‍රමාන පින් අනුමෝදන් කරන්න මේ පින්වතුම් බලාපොරොත්තු වෙනවා ඉතින් පින්වතුනේ අද අපි බුදුරජාණන් වහන්සේගේ නවාරහාදී බුදුගුණවලින් නවවෙනි බුදුගුණය කතා කරන්නේ. එතුරු මං කල්පනා කළා දෙැන් අදා අපි නොවෙනි බුදුගුණේ බගවා බුදුගුණය කතා කරන්නේ. භගවා කියන බුදුගුණේ පින්ගතුන ඒ භගවා කියන වචනය දෙන්නේ මේ ලෝකෙ ගරු කළ යුතු අයගෙන්. උතුම් ගරු කළ යුතු උතුම් කෙනාට පාවෙච්චි කරන වචනය තමයි භගවා. උතුම් වචනයේ භගවා කියන වචනය මව්පියන් විසින් දෙන එකක්වත් ලෝකෙන් දෙන පත්වීමක්වත් උපාධයක් වත්නෙවෙයි. ඒ භගවා කියන භාග්‍ය තුන්න්නන්සිේ තුන්ලෝකෙ උතුම්ම ගරු කළ යුතු කෙනා බවට පත්වවෙන්නේ වජිරාසනයේ සම්මා සම්බුද් බෞට පත්වීමත් එක්කර. ඒනි සයි මා මොලිම කිවේ මේ අනන්ත බුදුගුණ ඒ සෞ කෙලෙසුන් නසනකොට වජරාසනය මුලම සියලූම ගුණ උපදෙනවා ඉතින් සියලූම ගුණ එක තැනක උපදිනවා කියලා ඇත්ද ඒවැනි වූ භාග්‍යයක් උදාකරගත්ත බුදුරජාණන් වහන්සේ භගවා වනසේක සාමාන්‍යෙන් අපි බුද්ධහනුසති භාවනාවයේදී භගවා කියන ගුණ ඉගෙන ගන්නේ මාගේ ස්වාමීියූ බුදුරජාණන් වහන්සේ සියලු සම්බුදුගුණ දැරීමට සරම් භාග්‍යවන්ත වන සේක කරුණාවෙන් සිසිල්වීග සුන්දර හද මඩලක් දරාගැනීමට තරම් භාග්‍යවන්ත වන සේක ඉරු සඳු එළිය පරදින අනන්ත ප්‍ර්ඥාලෝකයේ දරාගැනීමට තරම් භාග්‍යවන්ත වන සේක විදියට මහා පිංවන්ත භාග්‍යවන්ත කියන වචනත්තෙක් අයි භගවා කියන බුදුගුණයා පිස කරන්නේ. ඇත්තනම බුදුරජාණන් වහන්සේ මේ තුං ලෝකෙම පිදුම් ලබන ගෞරවනීයම උත්තම මහාපොරුසරත්න. බුදුරජාණන් වහන්සේට තමයි සකල ලෝකයාම වන්දන්නේ. දැන් ප්‍රඥාවේ පරවතය මුදුනට නගින ලද ල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳගාන ප්‍රඥාවෙන් දකිින්ට හැකි සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්ඩන මස්කාරයෙන් මදින්නේ බුදුරජාණන් වහන්සේට. ඉරු සඳු අතගාන මහපොලෝ පෙරලලා මහපොළොවේ පුෘතු වී රසය මතුකරන්ට හැකියාව තිබෙන මහා ඉරිදිමත් වූ මොගගල්ලාන මහරහතන් වහන්සේ දණ්ඩන මස්කාරයෙන් වදින්නේ බුදුරජාණන් වහන්සේට ඟට තමන්ගේ අධ්‍යක එකුතු කොලා වෙන්දොත් යන් කිසි කෙනෙකුට එයාගේ හිස ගැලවෙනවා. මහාකස්සව මහරාතන් වන්සේ මහාකස්ව මහරතන් වන්සේ තවක් කෙනෙකුට වෙන්දුත් ඒයාගේ හිස ගැල වෙනවා මහකක්වෝ මහරතන් වන්සිකින් වැදුල්ලබට කෙනෙක් නෑ. එහෙවූ මහාකශවෝ මහරතන් වන්සේ දන්ඩ නමස්කාරයෙන් වදිනවා බුදුරජාණන් වන්සේට. සත්තාමේ භගවා භාග්‍යතුන් වහන්සේ මගේ ශාස්තෘන් වහන්සේ වනසේක. සාාවකෝ හමත්සමි මම ශ්‍රාවකයා. භගවා ජානාති, මාගේ ජීවිතය සියල්ල දන්නේ බුදුරජාණන් වහන්සේ. අහන්න ජානාමි, මා කිසිවක් දන්නේෙ නෑ. සත්දාමේ භගවා සාාවකෝ හමස්මි භගවතුූ ජානාති අ නජානාමී කියල තමයි. මහාකර්ශපයන් වහන්සේ පැවිදිීට ආපුගමන් බුදුරජාන් වහන්සේ ළඟවෙඳ වැටුණි. බුදුරජාණන් වහන්සේ එලා වදාලා කර්සප නොදන්න නොදකිනා කෙනෙක් ඉදිරිී ඔයවිදිහට වැන්දෝත්‍රයමයාගේ හිසගැලවේජීවා. ඉච්චර ශ්‍රද්ධාවකින් ඉච්චර ශ්‍රාවකත්වයකින්. ඉති ඒ නිසා එතනින් පස්සේ පහළ වන අපි ආනන්ද මහරහතන් ව හානන්ද ස්වාමීන් වහන්සේ අංගුලිමමාල නන්දරාවුලාදී උතුන් සියලූම රහතන් වහන්සේලා සියලූම රහත් මෙහිණින් වහන්සේලා ඒවාගේම උතුම් ගුණතියෙන උපාසක උපාසික වෝ එක පැහැර සාධකාරදිදී වදිද්දී බුදුරජාණන් වහන්සේට සුදුසුවන සේක ඒ සියල්ල දරාගනීමට භහග්‍ය ඇතිසේක භගවාවන සේක භගවාවනසේක සියල්ලටම භග්්‍යීතියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට මහා බ්‍රක්්මයා සේ සද්ධරනවා. සුයාම දෙවපතු පවන්සල්නවා. සක්දිවිඳූ සක්පිමිනවා පංචසික වීනා වයනවා. සකල දෙවියංගින් බඹුන්ගෙන් උපස්ථාන ලැබීමට තරම්. භග්්‍ය ඇතිසේක. මේ ලෝකයාම වඳන මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේගේ සිරිපාවට පෑගෙන දූවිල්ලෙන් නල්ලී තිලක තියෙනවා. බහක්ගගේ බුදුරජාණන් වහන්සේ ජානු භාවය. ඊළඟට සාමාන්‍යයෙන් පිහදුනී ගොඩාකයට තියෙන ගුණ දරන්න අමාරුයි. කීරිතිය පැතිරෙනකුට ඒ දරාගන්න බෑ මොකාකාරි අරබුදයක් ඇති කරගන්නවා. ඊළඟට යසස පැතිරෙනකුට එයින් අරබුද ඇති කරගන්නවා. අපි බුදුරජාණන් වහන්සේ. අනන්ත ගුණ නවාරහදී සම්බුදු ගුණ දසබලඥාන විශාරධඥාන සියු ස් සියලු සම්බුද්ධ ඥාන එකම හදවතක් තුොර දරාගෙන සිටිනවා භහග්‍යතුන් අහනසේ ඒයින් කිසිම භාග්්‍යතුන් වහන්සිට පහසුවක් නෑ භාග්‍යතුන් අහන්සිගේ සම්බුද්ධ කෘතියට පහසුවක් මයේක. ඒ සියලු ගුණ දරාගැනීමට තරම් භහග්‍යවන්ත වන සේක. බුදුරජාණන් වහන්සේට අරහන් කියන්නේ නිකිලිස් රාගදේශමොහෝ දුරුකරපු සියලු ලෝ වැසිියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසූ බුදුරජාණන් වහන්සේ ඒ දරාගැනිම තරම් භාග්‍යවන්තවන සේක බගවා. චදුරාරය සත්‍යයත් ධර්මය ගුරූපදේශ රහිතවම සියල්ලු ධර්මතා ගුරුවරයෙක් නැතුව තනියෙන් අවබෝධ කරගත්තා. එවැනි අවබෝධයක් දරාගෙන සිටීමට තරම් භාග්්‍යිවන්තවන සේක. අනන්ත ඥානතියන බුදුරජාණන් වහන්සේට ඉරිදි විධඥානය මනෝමේ ඉරිදි්ඥානය, තුතූපපාතඥානයේ, තිබ්බ චක්කු ඥානයේ, දිබ්බ සෝතඥානය චේතෝපරියඥානය, ඉන්ද්‍රිය පරෝපරි අතඥානය, ආසයානුත් සඥානය යමක මහා ප්‍රාතිහාරය ඥානය මහාකරුණා සමාපත්තිඥානය ඒළඟට ආශවක්්‍යඥානය බුද්ධඥානය සරුවච්ඥතාච්ඥානය ආද දසබලඥාන විසාරධඥාන මේ ආදී සියලූම ඥාන දරාගැනීමටත්. ඒ සියලු ඥානයන්ට අනුව ජීවත්වීමට හැසිරීමට තරන් විද්්‍යාචරණ සම්පන්න ගුණේ දරාගැනීමට තරම් භහග්ගිය ඇතිසේක. විද්‍යාචරණ සම්පන්න ගුණේ දරාගනින්ට භහක්ගියයි. දෙම් බලන්න සමහරයට ඔන්න තියෙනවා සමර ළමයි විභාග පහසනව ඉහෙලින්ම. ඒක විභාග පහස ලංකාවෙන් පලවිනිා කියපුගම පපුහිරවෙලා මැරෙනවා. සමාහරට ඔන් ටිකට් ඇදෙනෝ. ටිකට ගැදුනා කියපුගම පපුහිරවෙලා මැරෙනවා. නිදාහනයක් පහළ වුණනා කියනවා පපුහිරවෙන මැරෙනවා. ඒක ලැබෙනවා දරාග්ඩ බෑ. දරාගන්න බෑන්. පුංචි සතුට දරගන්න බැපපු හිරවරවා. බුදුරජාණන් වහන්සේ සුගත සුන්දර වූ ආර්්‍යෂ්ඨායක මාර්ගයේ ගිහිල්ල සුන්දර වූ නිවන ලබාගත්තා සුඳුරු නිවනට පත්වුණ සුන්දර ආර්යෂ්ටෑග මාර්ගයේ ප්‍රගුණ කළා සුන්දර කතාඇති සුන්දර ගමන් වෙලාසහැති සුන්දර ජීවිතයක් බුදුරජාණන් වහන්සි දරාගත්තා. භාගන්ත ඊලඟට සියලූම ලෝකයන් අවබෝධ කරගෙන ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වී වැඩ සිටියා ඒ දරාගැනීමට භාග්‍ය වන්ත වනාා. දැන් අදකාලේ සමාල්ට යම් දෙයක් ගැන කල්පනා කරනුට සී විකල් වෙනවා. අරෙක් විද්‍යාඥය හිටියේ ඒ විද්‍යාඥා ඔඕවාගේ පරේෂණය කර කර හිටිය ඒ විද්‍යාඥායටට දැ විද්‍යාඥයක් ෙර බලල් පැට්ු දෙනකි එකක් ලොකු යනැතකෙන පොඩි සිං හැමැත වෙලාවේ මැගේ හැප්පෙනවා ඉඩවස් එයා මොකද කලේ මේ දෙන්න ලැබ්බ එක ඇතුට ගත්තා දැන් එලියට යන්න කෑගනෝ එලියට දැමමට පස ඇතුට ඉට කෑගහනෝ ඉදුට මෙයා මොකද කළේ මෙයා ඒ දර ලොකු බල්ලාටට ලොකු සිදුරකුයි පොඩි බල්ලාටෙන්ට පොඩි සිදුරක විහැරවා. එතුට එයාර පරේෂණය සංඥාවෙන්ඉන්නේ අයට තේරෙන්නෑ එක සිදුරකින් දෙන්නට මින්ඩ පුළුවන් කියලා ඒ කල්පනාව නෑ ඊළන්ට සමහර විද්‍යාඥය කෙන මඟට ඒ විද්‍යාඥන්ගේ නම්මත කනෑ එතකුට සයික විද්‍යාඥ්ඥය කිටයාව එයා දුග හිගන්නෙක් බවට පත්ව නම් හිගන්නෙක් බවට පත්වෙලා යා මැරුණ නමුත් එ හොයා ගත්ත පරේෂණ ලෝකී ඉශලින් කතා කරනවා ඊන් ගොඩාක් විද්‍යාඥන්ගේ පවුල්වල අරුබුද පවුල් කැඩිලා ඊලන් ගොඩාක් විද්‍යාඥ්ඥෝ අවසානයේදී මානසිකා බාදවටලක් වොුණා එතකොට මේ විදිට මොනොවවාහනිසිදයක් සොයාගෙන යනම අවසාන ඔල් ඔළු අවුල් කරගන්නවා තින් ලෝකයේ මිනිසු හොයාගත්තදී හෙලින් කතා කරනවා එතකොට භාග්‍යතුන් වහන්සේ සකල ලෝකය ලකවිදු ුණ ඉගෙන ගන්න ුටිගිකත්තන සකළ ලෝකයේ අවබෝධ කලා ඒ අවබෝධ කරගත්ත දේවල් දරා ගැනීමට භහග්‍ය වන්තයි අනන්ත කාරුණික බවින් නිහතමාන ගුණේෙන් බුදුරජාණන් වහන්සේ බලනවා භහග්‍ය වන්ත වනසේක ඊළඟට බුදුරජාණන් වහන්සේ ලෝ දමනය කරනවා බුදුරජාණන් වහන්සේ ලෝකයේ දමනය කරනවා එදගොට ආදේශ ඉරිදි ප්‍රාතිහාරින් ආදේශනා ප්‍රාතිහාරී ඊළඟට අවවාද ප්‍රාතිහාරිී මේ ලෝකයේම මහා බ්‍රහ්මයාගේ පටන් සියලු දෙනාවම් බුදුරජාණන් වහන්සේට දමනිවුුණානේ පින්තියෙන සියලු දෙෙන ඒ ලෝකයා දමනී කිරීමට තරම් භහග්‍ය ඇතිසේක සියලු දෙවියන්ට සියලු මිනිස්සුන්ටත් එකම ශාස්තෘන් වහන්සේ වීමට තරම් භහග්‍යවන්ත වන සේක අවබෝධ කරගත්තා වූ චතුරාරි සත්‍යය ධරමය අන්නට දේශනාකිරීමට තරං මගඵලලාබීම් බිහිකිරීමට තරම් පුුණ්‍යවන්තයෙන් බිහිකිරීමට තරං බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්ත වන සේක බගවා මෙසේ අනන්ත සම්බුදුගුණ දරාගනීමට තරම් භහග්‍යවන්ත වන සේක ඉරු සඳු එලිය පරදන අනන්ත ප්‍රඥ්ඥා ලෝකයක් බුදුරජාණන් වහන්සේට තිබුණේ ඒ දරාගැනීමට තරම් භාග්‍ය ඇතිසේක භාග්‍යතුන් වහන්සේගේ නෙස් සංගලයේ තිබුණ තෙත් බව තමයි කරුණාව මහා කරුණාවෙන් ලෝකයේ දෙස බැලීමට තරම් ලෝකයාට මහා කරුණාවෙන් පිහිටවීමට තරං භහග්‍යවන්ත වන සේක භාග්‍යතුන් වහන්සේගේ හදවත හරුණාවෙනුයි මෛත්‍රියනුයි සිල්වවීතිබුණේ ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ තරන් වැඩ කටයුතු අධික කෙනින් තුං ලෝකෙවනෑ පවත්. දැන් රජ කෙනෙක් වුණාට පස්සේ දැන් ලංකාවෙනං ලංකාවට අදාළ කටයුතුටික තියන. අපි ගත්තොත් එහෙම වෙන විශාල අපම අධිරාජ්‍යයක් ගත්තුොත්තේ අපිම ඉංගලන්තයේ මහරජනිට යටත්ව තියෙන සියලු රාජ්‍ය ගත්ොතේම ඒ රාජ්‍ය ටිකේ තමයි කටයුතුටික තියෙන. අපේ බුදුරජාණන් වහන්සේට බුදුරජාණ වහන්සේ මෙ පෘතුයි මණ්ඩලෙත් බලනවා. දිවිය ලෝක හයත් බලනවා. බ්‍රහ්ම ලෝක සියල්ලත් බලනවා. තිරිසන් ලෝකයේ තිරිසන්සතෙක් හරිකමණන්න උන්වහන්සේ දැකලා සිත බාද වගෙන සුගති උපදිනවනගේ තිරිසන් සතා ඉන්න තැන භාග්‍යතුන් වහන්සේ වඩිනවා පන්සල් රකීන අයකල් රකින්න්ට පුරුදුකරවන්ට පුළුවන් අයියට පන්සිල්දීම පිණිස වඩිනවා. සරණයේ පිහිටවන්ට පුළුවන් අයි තිසරණයේ පිහිටවන්ට වඩිනවා. සෝවාන්වෙන්ට පිනතිීනයි හොයාගෙන මාස තුනක් පත් කමන්නේ සෝවන්වීම පිණිස හික්මවන්ට වඩිනවා. සකදාගාමිවීම පිණිස පිනතිීනයි ඊට හිකමවන්ට වඩිනවා. අනාගාමි වීන්ට පිනතිීනයි අනාගාමීම් පිණිස වදිිනවා ළන්ට රහත්තුවෙන්ට පිතිනය හොයාගෙන රහත්වේ ලබාදීම පිස වඩිනවා. නිරීයන සත්තු ඉන්වන එකින් ගොඩගෑන්ඩ පුළුවන් රැස්මාලාවක් හරි විහිදවල ඒකෙනා බේරගණඩවඩිනවා. ඊලඟෙට ඊළග මොහතේ මැරණ කෙනෙක් ින්වන ඊත කලින් චිත්ත ප්‍රසාදයකින් වැඳල්ල හරි පිනක් ගණඩ තියෙනවනක් තවක් කෙනෙක් කැටු හරි ගිහිල්ලා එයාට වඳින්ට සලස්වල හරි බුදුරජාන් වන් සයාව බේරගන්නවා. මෙිහිමඩලේ ඊළඟට සංසාරීව තවත් අනාගතය පාරමී ධර්මයම් පුරන්ඩ විවරණ ගන්න අය සොයාගෙන ඒ අයට විවරණ දීම පිණිස වඩිනවා. තීළඟට කල්ප අසංකීය ගාන කල්ප ලක්ෂයක් නොයෙක් පාරමී ධර්ම පුරාගෙන එනා ඉන්නවා බුද්දු කෙනෙක් ඇයටතේ පිහිට ගණඩ ඒඇ සොයාගෙන වඩිනවා. ගමෙන් ගමට ජනපදින් ජනපදිට නගරින් නගරයට රජ මැදුලින් රජ මැතුරට. දෙවවමනින් දෙවීමට විමනට බ්‍රහ්මලෝකින් බ්‍රහ්මලෝකිට සක්වලින් සක්වලට වඩෙනවා. තවත් කොයේ හරි ඇත සක්වලක තවක් කෙනෙක් පීටක් ගන්නවාලං බුදුරජාන් වන්ේ ඔහු එුවෙන් වඩිනවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ පැවිදි කරණය පැවිදි කරනවා ඒ අතර උපසම්පදා කරනයි උපසම්පදා කරනවා ඒ අතරේ දෙවරුන්ගේ ප්‍රශ්ණ විසඳනවා මිනිසුන්ගේ ප්‍රශ්න විසඳනවා ඒ අතරේ බුදුරජාන් වහන්සේ සුනීත ඉන්න මාවතර වඩිනවා ඒ අතරේ බුදුරජාණන් වහන්සේ අංගුලිමාල ඉන්නව වනයට වඩිනවා ඒ අතරේ බුදුරජාණන් වහන්සේ ආලෝකගේ විමානයට වඩිනවා. බුදුරජාණන් වහන්සේ ඒ අතරේ භික්‍ෂූන්ට ශික්‍ෂා පද පනවනවා ධරමේ දේශනා කරනවා හය වතාවක් භික්‍ෂුන්ගේ හිත බලනවා දවසට ඒ අතරේ බුදුරජාණ වන්සේ පිණ්ඩ පාත වරින් ඔය අතරේ සක්්මන් කරනවා ඒ අතරේ බුදුරජාණන් වහන්සේ දහං ගැටලු විසඳනවා. ඒ අතරේ බුදුරජාණන් වහන්සේ පාරල්ලයක වනයට වඩිනවා. ඒ අතරේ බුදුරජාණන් වහන්සේ අසුවනි වියත් සුබද්‍ර වෙනුවෙන් සුබද්ද යන්ත්‍රාදුරඇද්ද ඒ තාක් දුර උන්වහන්සේ පාගමනින් වලනවා උන්න්නහන්සේ පිරිණවන් වංචකකි වැඩ ඉදමුත් ධර්මයේ දේශනා කරනවා මහා සුදසන ජාතද සූත්‍රය කියන්නේ දීගනිකා අයිතියෙන්නේ. ඒ මහා සුදර්සන සූත්‍රයේ බුදුරජාණන්සේ පිරිනිවම් මංචක වැඩේඉඳදිද්දිින් දාළලි දීර්ඝ දේශනාව. එතකුට පිරිනිුවම්පාන මොහොතත් භාග්‍යතුන් වන්සේ කටයුතු. ඒ අතරේ මිනිස්සුන්ටක් කතා කරනවා සුබදරගේ ප්‍රශ්නවටත් උත්තර දෙනවා. සක්දවිඳට ලංකාව විස්තර කියල ලංකාව ආරක්ෂාකරණටත් පවරනවා. සක්වලවල යන්තාක් විස්තර ඇදඒ කෝම දෙවරුන්ට විස්තර කරනවා. එක වෙලාවේ තනියෙන් මේ කටයුතු කරන්න බැනම් බුදුරජාන්සි බුදුර පන්සයක් මවනවා. බුදුරජාණන් වහන්සේ දරම් මේ ලෝකයේ කටහි තුකරපුගෙනෙක් ඒ අදරේ සමාධී සමාපත්තිවලට සම්වාධීනවා. ඒ අතරේ මිත්‍යා දුරෂ්ටි දුරු කරනවා. අන්නේ තීරිතකයන්ගේ මිත්‍යා අදහස් බැහැර කරවනවා. අනේක විදු ස්වාසූ දහසක් වූ ධර්මස්කන්දයත් ඒ අතරි දේශනා කරනවා. මේ තුං ලෝක දහන්තුේ බුදුරජාණන් වහන්සේ තරං කටයුතු කොරපු කෙනෙක් නං. බුදුරජාණන් වහන්සේ තරම් ඒ අදරේ ලංකාවටත් වඩිනවා. ලංකාවෙ ජූලෝදර මහෝදර සටන් සංසින්දවනවා. යක්ක්‍ෂියෝ බලවාහරයෙනවා. ඊළංගට මේ සොලොස්මස්ථාන අටමස්ථානදී නොයෙක් තැන වැඩිඳලා මේ භූමිය පූජනය කරනවා. අනාගත ධාතුන් වහන්සෙලා වැඩිඉන්න තැන්වල භූමිය දෙවරුන්ට භාර කරනවා. පිරිඳුවම් පාන වෙලාවි බෝධින් වහන්සේ වෙනුවෙන් අධිෂ්ඨාන කනවා. අරුවන්වලි සය තූපාරාම් වෙනුවෙන් අධිෂ්ඨාන කරනවා, ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන හැටි අධිෂ්ඨාන කරනවා. ඒ ක්කෝ බුදුරජාණන් වහන්සෙනමක් කරනවා අනිතනීෙන් බුද්ධක් කෘත්තිය. මේ සියල්ලම කරනවා වීරීෙන් ඔන්වහන්සලේ වෙහෙසක් නෑ. අපහසුවක් නෑ, ්‍රීඩාවක් නෑ කරදරයක් නෑ ඒ නිසා බුදුරජාණන් වහන්සිට කියනවා බගවාන් කියලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සකින් උපස්ථාන ලබනවා වගේම පාරිල්ලියක වනේ පාරිලීක හස්තිරාජාගෙන් උපස්ථාන ලබනවා. ඒ හස්යා බුදුරජාණන් වහන්සේ වැඩන්න ෘක්ෂය වට අතුගාන හොඩ වැලින් අත්තක් කඩාගන. වනීදයෙන ආම්භ ඊළඟට කෙසේල් පලතුරු ගෙනල්ල පාතරයට පූජා කරනවා. ඊළගර බුදුරජාණ වහන්සේට පැන් ගෙනල්ල පූජා කරනවා. ඊර්වස්සේ මහවන්නේ ඒ හස්තියා එක කකුලකින් අලීක් පාගන හොඳවැලින් ලියා කැරං ලීදක අතුල්ලල ගින්දර උපද්දවනවා ඒකට ලීක ඇරිදාල ගිනිවැලියක් ගහනවා. ඊස එකට ගලක් දාලා ගල රත්කර නොරගින් මැලි. තවල් දන්්ඩකින් අර ගල තල්ලු කොල් තල්ලු කොල්ලා ළඟ තින පොඩි පොකුුණ කර දරනවා. ඒ පොකුණේ වදුරු ඉට පස රත්වෙනවා. ඊට පසේ ඇවිල්ල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට හොඩවැලින් අල්ලගෙන උනු අතුර පිණිස වැරැගෙන යනවා. පැම් පහසු කරවනවා ඊළන්න භහංගිතුන් වහන්සේ පවා සැත පිල ඉන්නකොට මේ කෙල්ලා තක්ගෙනනල්ලලා හොඩ වැලින් පවන්සල්නවා. මෙැසි මඳුරුවෝ පලවා හරිෙනවා. පාරිලිය කැතා. කිසි කෙනෙකුට එන්න දෙන්නේ භහක්්‍යතුනම් සඇතපෙනකුට භාවනා කරනකුට අඩිය හැයින් ඇහෙන් නැති දුරකට කිහිල්ල අත් මේ හොඩ වැලින් දණ්ඩක් කරගෙන වටට රවුන් භාවනා ඉවරෙන කල් නැගිතින කල්ල එල්ලි වෙනකල් සක්මන් කරනවා පාරිලිය කඇතා. ඊටස ආනන්ද වාවින් වහන්සේ ඇතින් එනකුට දැන් අඳුරන්නි නේතුව අපි භාග්‍යදුන්හන්සසිට කරතරයක් වේ කියලා දිග මේ පොල් කොඩවවැල උස්සකග ආනන්ද ස්වාවින්න්නහස පත්තර ගහිල්ලති නොපාරලියකඇතා බදුරජන් වන්සේ වදාහල පුත්‍රරය යමන්ගේ උපස්ථායක මිහිට එන්ට දෙන්න කියෝ. ඊට පස්ස තමයි ආනන්ද ස්වාවිාහන්සි ආණන්ස්වාවිාහස ගන්නග නාව ආනන්ද ස්වාමීන්හන්සේ සේ ඇතුන්ගෙන් පවා උපස්ථාන ලැබුවා. ඊඟට නාගයන් උන්වහන්සේ වටා දරනලාගෙන පෙනගොබේ තියාගෙන හිටිය ඒ නාගයන්ගේ දරණ කුටියක් කොටවාසේ කළා. ඒ ඒ අතරතුරම ගන්ධ කුටියේවාසේ කළා ඒ වගේම මහා වනේ ගිරි ගොහවලවාසේ කලා ඒගේ පාණ්ඩු කම්බල සයිලාසනය වාසය කළා බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම විමාණවලවාසේ කළා. බුදුරජාණන් වහන්සේ සියලූම පුදසංකාර ලැබීමට භාග්්‍යිය ඇතිසේක වාසනාව ඇතිසේක එනිසා තමයි භගවා කියන්නේ. ඒළඟට එකම හද මඩලකින් බලන්නස්වා පන්සාලිස් වසක් පුරාවට දේශනාකරපු ශ්‍රීසාත්ධරමය අතට ගත්ත ඇ්ේරිය කොල ටික් වගේ. උන්නන්සේ අවබෝධ කරපු ඥාය අවබෝධ කරපු ධරමය ඇත්තේරයා වනයක් වගේ එතකුට එච්චර දැනුමකින් එච්චර අවබෝධකින් එච්චර ප්‍රඥාවකින් වහන්සේ කරන්න තරන් භාග්‍ය ඇතිසේක බුදුරජාන්සේ සාරිපපුත්්‍ර මහරහතන් වන්සට වදාහළ සාරිපපුත්ත මේ ලෝකයේ මිනිස්සු කතාාව වෙනවා මනිසුල් වයස ගියාට පසේ මොලේ නැතු වෙනවා කියලා. ල්වනා ශක්තිය නැතුව වෙනවා කියලා සාරිපුුත්්ත මේ ලෝකය මිනිසුකතා වෙනවා. සාරිපුද්ත මම දැම් සාරිපපුත්ත මට වය සෞරු දුවත්සූගයි. සාරිපුුද්ධ මම මාගේ ශරීරයේ ඇඳගතියලා දැම් ට ඇවි ගණඩ බැක කියල හිතමකෝ සාරිපපුදත මගේ සරීරයේ මට ඇවි ගණඩ බැරුව හොඳටම වයෝරුද්ද වෙලා දිරලා ඇඳී වැතිරිලා තියෙනවා. එක වෙලාවේ කරුණු ලක්ෂ ගානක් විමසන්න පුළුවන්. එක වෙලාවේ බොහෝ තිවුණු ගනම් ඒැන්නේ සාරවයේද ගැන තිීක්ෂණ නොුවන තියෙන ශ්‍රාවකයෝ හතරදිනෙ මේ ඇන්ඳේ හතර පැත්තින්දලා එක ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දීපු ගමන් තප්පරයක් යන්න කලින් ඊීළගෙ කෙනාහනවා ඒවාගේ හතර දෙනා හතර පැත්තිෙන්දලා ම ෙඩඇන්දේ ඉදදිින් අවරුදු අසුව ඉවරණාට පස්සේ ඒන් මතර පැත්තිං ශ්‍රාවකයෝ හතරදිනෙක් ඉඳල තිවරුණුුවන ප්‍රශ්නැහුවක්. ඒ අය ආයසිවර වෙලා එය මැරෙ කිව්වා බදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නවට උත්තර දීමේ හැකියාවන මොහොතක් අඩුවවෙනෑ කිව්වා. උබුර පෑදීමක් කැස්සක්, අමාර්ගක් ඒව බුදුරජාන් වහසේ ඇැත්තිවෙන්නැකිවා. බුදුරජාන් වහන්සේ ඥානයේ චූඩි වෙනසක්වත් දක්කිඉන්නවෙන්න ෑ කිව්. ඒ ඒසා වූ සිංහනාද කරන්න්න තරන් මාගේ භාග්‍යතුන් වහන්සේ භාග්‍යවන්ත වන සේක එවැනිූ ඥානයකින් එවැනි වූ ධර්මයකින් මේ ලෝක සත්ත්වයාම සසරදුකින් එතර වුණේ බුදුරජාණන් වහන්සේ නිසා ඒවාගේම බුදුරජාණන් වහන්සේ දසබල්ල ඥාන විසාරධඥාන සියල්ලූ ඥාන දරාගැනීමට තරම් භාග්්‍ය ඇතිසේක සියලු ධර්මකාය දරාගෙනීමට තරම් භාග්‍ය ඇතිසේක සාරිබපුත්ව මහරාතන් වහන්සගේ පටන් අදම දහම්දේසන මාදක්පාම. අනාගතයටත් මේ සියලු ධර්මයම කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මදාාතුව අවබුදධ කල්ලලා දේශනා කරපු නිසා. බුදුගෙනෙක් ධර්මයේ දේශනා නොකලානම් මේ කිසිම දෙයක් නෑ. එනිසා තමන්ගේ වචන ඒසා අනු භවක්තියනෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රයෙන් වැසි නොවනසේන කාලේ වැස්ස වහිනවා. රෝගාදී පීඩායින කාලේ මිනිසුන්ට ආරක්ෂාව පිණිසු පවතිනවා. යක්ෂ අමනුස්සාදී සියලුම දෝසලින් ආරක්ෂාව පිණිසු පවතිනවා. සුවසේ කෙලෙස් දුකර ගැනීම පිණිසු පවතිනවා. ඒ වැනි වූ වචන ඇති බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්ත වනසේක. ඒනිසා පින්වතුන මේ ආදවසින් ඊළන්ට බුදුරජාණන් වහන්සේට යස පිරිවර දැන් ඔබගත්තොත් ඔබටඉන්න. සියලෝ දෙනාට වගේ කෙලෙස් තියෙනවනේ තුට අපි අද කාලෙන කෙලෙස් තියනයි පිරිවරාගෙන කතා කරන්නේ අන්නන්නේ එන්නේ ඔ කෝම රාගදය සුමෝහෝලින් පීඩා විදිනයත් එක්ක. බුදුරජාණන් වහන්සේ ඇසුරු කළේ සාරිපුත්ත මහරහදන් වහන්සේ නැමැති නිකිලිස් මනිවරයා. මුගලම් මහරහතන් වහන්සේ වැ නිකිලිස් මුනිවරයාන්න් වහන්සේලා. මහාකශ්‍යපයන් වහන්සේ නැවති නිකෙලිස් මනිවරයාණන් වහන්සේලා. ආනන්ද ස්වාමින් වහන්සේ නබන් ආනන්ද ස්වාමන්න්නහන්සේට පැවිදි විච්ච දවායිඳලා රාග සිතිවිල්ලක් ඇතිවෙලනේ තරාසිතිවිල්ලක් ඇතිවෙලනේ හිංසා සිතිවිල්ලක් ඇැතිවෙලනේ. බුදුරජාන්සි දේශනා කෙන්වා මේ ආනන්දගේ ප්‍රඥ්ඥාව අත්තිශයින් දුර්ලබ ප්‍රඥාව කානන්දර තියන්නේ කියනවා. ආනන්ද තරන් නුවන තියෙන කෙනෙක් මේ පිරිසාතර හොයාගණ්ඩ නෙත්්තරන් කියනෝ. එච්චර දුලභ තිවුණු නොුවන කාණන්දයන් වහන් සිටතිීනවා. ල් සොෝවන පමණෙන් බුදුරජාන් වන්සේ හැරන පමණින් ඒ අදහස කියන්න පුළුවන් ශක්තියක් ආනන්දස්වාමෙන් නාම් සිර තිබුණා එතකුට කල්පයක් පවතින තේජස පවතින න ආ අංගුලි මාල මහරහත්තන් වහන්සේ අනුරුද්ධ මහ මහරහතන් වහසේ මහදි වැශස්ලාබින් අතර අංග්‍ර කිව සුමක්වත් අෞුරුදු එකසි විශසටම ගේන ඇති බක්කොල මහරහතන් වහන්සේ මේවාගේ නිකෙලෙස් මහ මුනිවරු පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ඉන්නේ. එදවුට පිංවතුනේ හිමාල පරුවත රාජයා පිරිවරාගෙන මහා ෞෂධ ෘක්ෂියෝ වැඩෙනොවගේ. බුදුරජාන් වහන්සේ පිරිවරාගෙන මහරහධන් වහන්සේ ල ලෝකී පහළ වෙනවා. ඊළඟට හිමාල පරුවත රාජයන්ගේෙන් කොඩාකුඩා පරුවත මහපරුවත රාජයන් වහන්සේ පිරිවරාගන්න වගේ. බුදුරජාණන් වහන්සේ පිරිවරාගන මානි්්‍යියලු රහතන් වහන්සේල්ල වැඩ සිටිනවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ඒකාරණාවෙනුත් මහා පං අන්තයි, භාග්‍යවන්තයි. දෙවියන් කෝටි ප්‍රගෝටි ගාණන් දෙවියන්, කෝටි ප්‍රකෝටි ගාන බ්‍රහ්මයන්, බුදුරජාන් වහන්සේ පිරිවරාගන්නනවා. මහා යස පිරිවරක් තියනවා කෙලෙොමක් ඇදද මේක බුදුරජාණන් වහන්සේගේ භාග්‍යයක්. ඊළඟට පිංවතුනේ බුදුරජාණන් වහන්සේ නාලෝ නාගනුත් නාගන්ගෙනුත් මනුලෝ මිනිසුන්ගෙනුත් අනේ කප්‍රමාණ ප්‍රසංසා ලබනවා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රසංසා ලබමින් මාසය කරනවා. මනුසුලෝක දිවියලෝක බ්‍රහ්මලෝකි ඒ සියලූම දෙනාගෙන් ප්‍රසංසා ලබනවා. ඒවගේම පිංවතුනේ බලන්න බුදුරජාණන් වහන්සේ බුද්ධ කෝලාහලේ පටන්. ගතට බුදුගනේ පහල වෙනවා කියන තැන බුද්ධ කෝලාහල්ලේ පටන් ලෝකයේ බුදුගුණම කියවෙනවා. ඉපදනකුට අත්බුදු ගෝන අභිනිස්ක්‍රමණය කරනටත් බුගුණ කොහේ හරි මනුසු ලෝකෙ හරි නාං ලෝක හරි දිව්‍ය ෝකෙ හරි බ්‍රක්ම ලෝකය හරි හැම වෙලාවෙම බුදුගුණ කියනවා. අද දක්වාම බුදුගුණ කියනවා. මේ තුං ලෝකෙම බුදුගුණ කියවේෙන් නැති තප්පරයක් නෑ. බුදුගුණ කියවෙන්න ඇති හපරයක් නෑ සියලු දෙනා මිනිස්තු දෙවියෝ බ්‍රහ්මයෝ නමුෝ දස්ස භගවුතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න ආදී මේ බුදුගුණ නමස්කාරය හැම්ම දැනම ලෝකයේ කී දෙනෙ දවසට එක මොහොතේ ලක්ෂගානකයිගේ කටින් කියවෙනවා. ඇැ ගම රන සූතිරය සධ්්‍යායනා කරන වෙලාවට ලංකාවෙේ ලෝකෙත් ඔක්කෝගෙම එකම මොහොතේ ලක්ෂ ගානකකි කටින් එකම වෙලා පිට වෙනවානේ. බුදුගුණ කතාාවෙන් නැති තප්පරයක් නැගී නොමයි ලෝකී කොඒ හරි තැනක බුදුගුණ කියවෙනවා. මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේට පූජාවල් පැවැත්වෙන හැම මොහොත එකම එක්කෝ ගිලම්පාස එක්කෝ දාන එක්කෝ මලක් එක්කෝ පැනක් එක්කෝ සුවඳතුමක් එක්කෝ සාධකාරයක් එක්කෝ ඇගුලියතු එකතුකට කරන වන්දනාව ලෝකයේ කොහේහරි හැම මොහතකම සිද්ධ වෙනවා. ඊඩබස්සේ පිංවතුන කවිියෝ කවයෙන් බුදුගුණ කියනවා. ගායකයෝ සින්දුවෙන් බුදුගුණ කියරවා. ලේඛකයෝ තමන්ගේ කෙටිකතාවෙන් නවකතාවෙන් බුදුගුණ වරණාවෙන් බුදුගුණ කියවා. ප දේශකයෝ අනේ කප්‍රකාරයෙන් බුදුගුණ කියනවා ඊට පස්සේ වාදකයෝ බුදුගුණ කිය කියා වාදනය කරනවා නැට්ටුවෝ බුදුගුණ කිය කියා නටනවා සාන්තිකර්ම කරන්න ෝ බුදුගුණ කිය කියාසෙත් පතනවා මේ වගේ ලෝකයේ අරන්ත අප්‍රමාන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කීමනාවක් තියනෙනවා මේන මේක ඒකාන්තෙන් බුදුහරුන්ගේ මහා භහග්‍යයා. මහා වහග්‍යයා අනාගතයටත්ද ඔය විදිහටම සිද්වෙනවා. අනාගතයට දොයි විදිහටම සිද්ධයෙනවා අනේක අප්‍රකාර බුදුගුණ කියන එක. ඊට පස්සේ පින්ගතුනී බුදුරජාණන් වහන්සේ නිසාම මේ මෙිහිමරල කී ගබනක් සලිත වෙලාා දීනොද කියල බලන්න වෙස්සන්තර ජාතකයේදීම අටවතාවක් මහපොළෝකම්පාාවුන. ඊළංගට බුදුරජාණන් වහන්සේ මවකුසේ බිහිවෙනකුට මහකුසේ පිලිසිඳ ගන්නකුට පොළෝකම්පාාවුන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මවකුසින් බිහිවෙනකුට පොළෝකම්පාවුණ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද වෙනකුට පොළෝකම්පාාවනා. ප්‍රථම ධර්ම දේශනා කරුට පොළෝකම්පාාවනා. බ්‍රහ්ම ජාල සෞතිරි දේශනා කරනුට පොළොෝකම්පාවුන සානිධාන සූත්‍රයේ දේශනා කරනුට පොළොෝකම්පාාවුණ ආයු සංස්කාරයේ දේශනා කරනකුට පොලෝකම්පාවනා බුදුරජාණන්සි පිරිණුවම් පානකට මිහිමල්ල කම්පාවනා. බුදුරජාණන් වහන්සේ නිසාම මිහිමඩල කොච්චිර සලිද වුණාද. ඒ නිසාම මේ මිහි මඩල දන්නවා බුදු කෙනනික් කියන්නේ කෞද්ද කියලා. මිහින්මඩල දන්නවා බුදු කෙනෙක් කියන්නේෙ කෞුදදු කියලා. බුදුරජාණන් වහන්සේ භගවා වනසේක බුදුරජාණන් වහන්සේ භගවා වනසේක. ඉති ඒනිසා ඒවාගේ ආශ්චාරයකින් වාසය කරන බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර බ්‍රහ්මයන් අතර ඉදිද්දී බබලනවා දෙවියන් අතර ඉදිද්දිිමුත් බලනවා රජවරුන් අතර සිටිද්දමුත් බලනවා සුන්දර මිනිසුන් අතර ඉදිද්දිමුන් බුදුරජාණන් වහන්සේම බබලනවා දෙතිස්මාහා පුුරුස ලක්ෂණයන්ගෙන් සුසැඳී අසු අනුයන්ජනයන්ගෙන් සෝභමානෝූ බුදුසිරුරැක් බුදුරජාණන් වහන්සසිට තිබුණේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපාකමල මිහිමනලේ සාමලෙස පිහිටියා. දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයේ සිරිපාාවී පිහිටියා. දෙෙක් විළුුවෙන් දෙක් ඇැංගිලිවලින් යුක්තෝන, උස්සු ගොප්පැටකින් යුතුනා. රංවංග්‍රන් සාමතිබුණ ඒ රංවන්රන් සමේ දහවිලි රඳනෑ. ඟට ඒ මවෙෙක්ග්‍ය වගේ කෙන්්ඩහ තිබුණා නැමින් නැතුව දනහිසල්ලන්න පුළුවන් ගුණා වටකුරු සරේරයක් තිබ්බා පිටිකොන්දේ වලක් කානුවක් නැතුව හොඳට මස් පිරිලා තිබ්බා. මේ අත්වල්ල උඩ පැත්තිත් පාවල උඩ පැත්තිෙත් මේ උරහිසිත් පිරුණු මස්තිබ්බනාා සත් එනක දිගෑංගිල්ලි තිබුණා. බුදුරජාණන් වහන්සේගේ නිල්ලුවක් නීල් කේස් කළඹතිබුණ කේසධාතුන් වහන්සේලා නිිල්ුවන් නෙත් නෙත් සංගල තිබුණ ළඟගට බුදුජාණන් වහන්සේගේ දේදු නයුගලක් වගේ ඇහිබැමැතිබුණ. ඒ අතර සුදුවන් ඌර්ණ රෝහම දහතුව තිබුණ. ඊළගට බුදුරජාණන් වහන්සේගේ රෝසපාට තොල් සංගලා අතරින් සුදෝ සුදු ධන්තධාතුන් වහන්සේලා හතලිස් නමක් වැඩ හිටියා උඩුවඇන්දී දත්තුව විස්සයි යටියන්දී දත්තුව ඉස්සයි. ඒ දත්තා අතර හිදැස් තිබ්බෙන අවිවරධන්තෝ. ඒ දත් හතලියම එක වගේ සමානයි සමධන්තෝ. සුදුම සුදු පාටයි සුසුක්කදාටෝ. ඉතින් බුදුරජාණ වහන්සේගේ දිව ඕන වෙලා කෙළියටරන් දිගාරයෙන්න්න පුළන් නල්ල දක්වා දිව මේවකරන්න පුළුවන් කන්දෙක දක්වා පහූත ජිහුවෝ. ඊළංගට බුදුරජාණන් වහන්සේගේ සරීරයේ තඹවන් නිය පොතු තිබුණ. රෝසවන් දෑත්ති බූලක්. බුදුරජාණන් වහන්සේගේ රංවන් සමේ බදුරජාන්සේ කතා කරන්නනකුට කුරවික බානි කුරවි පක්ෂයකුගේ වගේ බ්‍රහ්මස්වරහි තිබුණා. මේ විදිහට පිරිපුුන් නලල් සංගලක්තිබුණ. මේ විදිට පින්වතුනී දෙෙතිසුමහා පුරුස ලක්ෂණය අංගිල්තිබුණ. ඇතෙක් වගේ ගච්චති නීල පත්හේවිය චන්දෝ තාාර ගනා පරි වේටිතරූපෝ. සාාවකයන් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේ බැබලුණේ ඒ රාහුල මතාවෝ කියනවා සඳප පිරිවරා ගත්ත තරු පන්තියක්කගේ කියලා. ඊළඟට මත්ත ගජහින්ද විලාසිත ගහමී. මත් වූ හස්තිරාජයෙක් මොහ දැවන්තවයන් වගේ තමයි. බුදුරජාණන් වහන්සේ ගමන තේජාන වෙතයි. සිංහෙක් වගේ ගමන තිබුණා. ඉතිම් බුදුරජාණන් වහන්සේ ජනන්ත ගුණ කද ඒ යසෝදරා උත්තමාාවයේ රාහුල කුමාරයට පෙන්නා පෙන්නාා ගුණකීවා. මේ වගේ දෙතිසුමහා පුරුස ලක්ෂණයන්ගේෙන් අසු අනූයංජනයන්ගෙන් සෝභමහන වූ. වරක් දුටුවාට මදි නැවත නැවත දකින්ට දකිින්ට ඕනෑ කියලා. මිනිසුන් පොරකකා පොඩි බැඳගෙන බුදුරජාණ වන් සිද්ධිස බලාගෙන හින්නවා. වරක් බැලූ නේත්‍රයට නිවන්දකිෙනා මොත දක්වා ඇසලෙඩක් හැදෙන්නෑ එච්චර සොඳුරුවානු භාවයක් තිබ්බා. උන්වහන්සේ සොයාගෙන පැමිණෙන කෙනෙකුට උන්වහන්සේ දිසාවට තියෙන පියවර ආපහු සදරාපායට වැටින් නැති මට්ටමට පත් කළා. මේ මොනවාද කුමක් නිසාද මේ මුකුමක්ද මේ අසිරිය මේ තමයි බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවන්ත බව භගවා වනක භගවාවන සේක ඉතින් මෙසේ අනන්ත වූ සම්බුදු ගුණයන්ගෙන් සෝභමානවසේ වැඩ සිටිය වූ අපගේ භාග්‍යතුන් වහන්සේ අනන්ත දෙවියන්ටත් අනන්ත බ්‍රහ්මයන්ටත්, අනන්ත මිනිසුන්ටත්. බොහෝ යහපත පිණිස කටයුතු කලා. සාක් දෙවිඳ කියනවා බොහෝ දෙනාට යහපත පිණිස කටයුතු කරන මේවාගේ උත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. අතීතය හෝ වර්තමානය හෝ දකින්ට ලබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කේර්ති ගෝසාාව ගංවතුරක් වගේ ගලාගෙන ගියා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය යංකිසිගෙනෙකුට ලැබුණොත්. පිහතුන බොර වූ අතුරටිකකට උදකම ප්‍රාසාධනය මානෙක්්‍යය දැම්මොත් උදුක ප්‍රසාධ මානෙක්කය බොර වූ අතුරටික එහෙම සංසිදිිල සංසින්දිිල සංසින්දිලය න. ඒවාගේ බුදුරජාණන් වහන්සේගේ ඒ උදකප්‍රසාධනී මා සක්විති රජ්ජරුවන්ගේ උදක ප්‍රසාධනී මානෙක්කය ගෑවූ ගෑවූ තැන ජලී ප්‍රසන්න වෙන්නේ අංසේද. බුදුරජාණන් වහන්සගේ ධර්මය ගෑවුන ගෑවුන හදවතයේ කෙලිස් ගිනිණි වෙනවා. බුදුරජාණන් වහන්සකි ධරමය ගෑවුන ගෑවුන හදවතයේ කෙලිස් ගිනනිි වෙනවා. ඒ කාරණයනුත් බුදුරජාණන් වහන්සේ. ඒ කාන්තයම භගෝාවනසේක භගෝාවනසේක. බහ පිින්හන්තයි මහ්භාග්‍යවන්තයි. රත්තරණින් රූ හදනවා. ඒළඟට රිදිියෙන් හදනවා මැනික් කොලින් හදනවා. දෙනෝ දහසක් දෙනා උන්වහන්සේ නමින් තියෙන ප්‍රතිමාවටත් වඳනවා. උන්වහන්සේ වැඩහිටපු බෝධීන් වහන්සේටත් වදිනවා උන්හන්ේ වැඩහිටපු බෝධියයේ පත්තරයිං කරපුගෙනටත් තමාමා නිවන සැලසෙනවා. කොච්චර භාග්‍යවන්ත උත්තමේද මේ ලෝකට පහළ වනේ පින්වත්න්නේ. භගවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ අනේක ප්‍රකාර වූ සම්බුදු ගුණෙන් යුතුව මේ ලෝකදුරා සම්බුද්ධ රාජ්‍ය බිහි කළා. එක සීලයේ නැමති බ්‍රාකාරයකින් යුක්තයි සීහ නැමැති දොරටුවකින් යුක්තයි. සද්ධව නැමති ඒසිකා ස්ථම්භයක් ඒ නගරේ තියනවා. ඒ නගරයේ සුවඳ මල් වෙළඳ සැල්තියෙනවා පළතුරු වෙළඳ සැල්තියනවා නොයි කාප්න සාලාව තිබෙනවා. ඒ නගරේ වීදි තියෙනව ධර්මේ නැමති සද්‍රරසතිපට්ඨානේ නැමැති මහා වීදිී තිබෙනවා. ඉතින් මේ නගරේ සද්ධර්ම රාජාණන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ ධරුම සේනාධිපතින් වහන්සේ තමයිහි සෙම්ප්‍රතියා පුරෝහිතයා වන්නේ මුගලම් මහරාතන් වහන්සේ ඒ අඟට මේ සම්පූර්ණ නගරයේ ගබඩාව භාරවවෙඉන්නේ ආනන්තයන් වන්තේ ධර්ම බාණ්ඩාගාරියක. ඊවාස්ස මේ නගරේ සුවද මල් වගේ තමයි සීලය තමන්ගේ තියෙන සසරේ පිනෙන් තමන්ඩ පුරුදු කරන්න පුළුවන් සීලයේ ගන්නඩ ඕන ක පච සීලයේ ආජිවට්ටං සීලි දස්ස සීලයේ සාමනේර සීලයේ උපසම්පදා සීලයේ. ඒටඒක භවනා අරමුණු තමන් ඇරම් පුරදු කරන්න තමන් සංසාරය කරගත්ත පිනත්තක්කයිය වැඩන්නේ. මේ ආදී වසින් බුදුරජාණන් වහන්සේගේ සද්ධහරම නගරේ තියෙනවා. රෑඇලිවෙන කද හක්මනෙන් භාවනා කරන සක්මංකර කරන්න නගරාරක්ෂකය ඉන්නවා. මුළු නගරේ ගැනම වැටහහිීම තියෙන දිවැශලාබන් අර අනුරුද්ධ මහරහතන් වහන්සිේ වගේ උත්තමය සිටිනවා. නගරේ විනිශ්්‍යකාරය දෙන්නේ මේ ධර්ම විනෙන් එන සියල්ලු ගැටලු විසඳන්නේ ධහර්ම විනිශ්්‍යකාර වූ මහාකශ්්‍යප මහරහතන් වහන්සේ අගග විනිසුරූ කියල කියනවා. මේ විදියට බුදුරජාණන් වහන්සේගේ සද්ධරම නගරය. රූප දරසී වූ නගරාරක්ෂක තමයි දිවස්ලාබින් අතර අග්‍රාන් රුද්ධමහතන් වහන්සේ. මේ වි බුදුරජාණන් වහන්සේ විපදවන ලද ශ්‍රී සදධරම නංගරේ අදා අපිට එය ස්වලිං බලන්ඩ බෑ ධර්රමයෙන් දකින්නි දයෙන්නේ. ඉති නාගසේන මහරහතන් වන්ශ විස්තර කරනවා මැනවිම් බෙදා ඇති ඉතා මනහර නගරයක් දැක සිතාගන්නට හැකිවෙයි එබඳු නුවරක් ඉදි කල මහා නුවනැති සිිල්පියෙන් මේ කටයුත්ත කළ බග. මේ සද්ධරම නගරේ නිර්මාණය කලේ නම් තුළු කෙනෙක් නිෙවෙයි කෙහිතා ගන්ට වෙනක්කේනවා. එලෙසින් තිලෝනා අප මුනිදුගේ දහම් පුරවර දැකගත් විටදි මැනවින් සිතාගන්ට හැකිවෙයි. ඒවඋතුම් භගවතානං මේ කටයුත්ත කළ වග මේක කළේන මේ සද්ධරම නගරය බෙහිකරපු කෙනාට කියන්නතින් නමතමයි බගවා. මහා සමුදුරෙහි රලපෙල නැගෙන හෙටි දැකගත් විට, ඒ රල තුළින් කෙනෙකුට සිතාගට හැකිවේ. මහා සමුදුර යනුස්. මහා සුවිසාස් ජලහඳක් වග ක්‍රෑල නැගෙනවිදිියම හිතාගණඩකිවා මහා සාගරෙන මහා ගාම්භි රයිශයලා. එලෙසින් සෝක දුරු කළ හැමතන්නේ අපරාජිත සියලු ආසා නැති කළ රහත් බව මැනවිම් පසක් කල ඉපදින මැරෙන සසරින්. මිදීගිය බුදු රජ ගැන. දෙවියන් සහිත ශ්‍රාවක රල පෙල නැගෙන හැටි දැක. ලොවහි විසිරෙන දහම් රල දැක්ක සිතන්නට යුතුමය සැබැවිම් අප බුදුරජ. සකල ලොව අගපත් වග. මෙච්චර බුදුගුණ කියන එකෙන්. දෙවියන් මිනිසුම් බඹුන් අතර මෙච්චර කීරිති ගෝසාාවක් නැගෙන එක එෙන්ම හිතා ගණ්ඩ කියනවා. බුදුරජාණන් වහන්සේ තරම් කෙනෙක් නම් ලෝකෙ නෑ කියලා. භගවා වනසේක. ලොහයි හැම කඳු මැඩගෙන උස්ව නැගෙන හිම ගිරි දැක සිතාගන්ට හැකිවී. උස්ව නැගී සිටි හැමට ඉහලින් දිශ්ව පෙනෙන්නාා මැනවින්. හිමගිරි රජාය වග. සියල්ලූම කඳු අතරේ ස්මේදුම වැට මෙ හිම වැටිලා තිබෙන හිමාල පරවතය දැකළ හිතාගන්න කියනවා අනිත් පර්වර්තවට වැඩියනම් මේ තමයි මහපරෝතරාජයා කියර. එලෙසින් දැක දහම් ගිරි නිකෙලෙ සිහිල් හිම පිරි. අටලෝ දහමින් නොසැලෙන අමානිවන සුපිහිටි ලොහි මුදුනට සැපැමිණ. භගවතුන්ගේ ගුණ දැක මිච්චර දැන් අපි දහන් වැඩසටහම් වෙනකුට විසි නවයක් වගේ. අද විසි නවෙනි දහන් වැඩසටහනු. තවම බුදුගුණ කියන්න තව එහෙමමයි. තව දස බලඥාන කිවන සසිව විසාරධ ඥාන කිවෙන සඩ් අසාධාරණ ඥාන කිවන අනාවරඥාන ගැනකිවනෑ ඊළංට බුදුරජාණන්සක වචනී තියෙන ගුණ කඳ කිවනෑ සක්්දිවිිදු කියපු බුදුගුණාට කිවෙන. කොතන ගියාටදමින් මෙච්චර ගුණ කඳක් නැගෙනකුට හිතන්න කියනවා දැක මෙහේ මහා දහංගිරි සිතාගණට යුතුමේ එබඳු ඒ මහ වීරයානෝ තුංලෝහි මුදුනට වැඩි මුදුනට වැඩි මේ භවත් උතුමානෝ බුදුරජානෝ වෙත්මය ඒ බුදුරජානෝ මේ තමයි භාග්‍ය ුතුන් වහන්සේ කියලා දැනගන්ට කියනවා මහා ඇත් රජුගේ පියවර සටහනක් මැනවින් දැක. නොනැත්තෙකුට ඒ ගැන සිතාගන්ට හැකිවේ. මේ පියවරට අනුව මොහු. මහා දළ ඇැති ඇත් රජෙක් වග. කැලි ඇවිදිනකුට විශෝල්ල අඩිසලකුණක් දැක්කොත් හිතාගණට කෙන නොවනැති කෙන හිතනව ෙනවා මහා ඇතෙක් මේ කැලි ඉන්න කියලා. එලෙසිම් බුද්ධනම් වූ, මහා ඇත්ත රජුගේ දහම් පියවර දැක්ක විට නුවනැත්තෙක් සිතාගට හැකිවේ. මේ පියවරට අනුව මහ. මහා උතුමෙක් වන වග. මේ කෙලෙස් දුරුකරන බුදුරජාණන් වහන්සේගේ ධර්මේ ඉගෙනගන්නකොටම හිතන්ඩ කියරවා මේ ධර්මේ දේශනා කරන්න ඇත්දේ නම් සුළු ටු කෙනෙක් නන්නෙවෙේ කියලා. ඇසූවිට සිංහනාදේ බියට පත්වී තැතිගෙන කම්පිත සතුන් දුටු විට සිතාගන්ට හැකිවේ. ලාමක වන සත්තු මේේ බියපත්ව සිටිතිී නොවෑ. දහම් රජුගේ සයනාදේ රාවදුං විට හැම දෙස. බියව කැළඹුණු සිත් ඇති තීර්ශකයන් දුටු විත සිතාගන්ට හැකිවී. දංරජුම් ගර්ජනා කළ වගේ. බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම විමානවල ධර්මයේ දේශනා කරනකට අනිත්‍යයි සංකතයි පටිච සම්පන්නයි කියලා. බ්‍රහ්මියෝ කලන්තිදාල වැටිනව කියනවා. බ්‍රහ්මෝ හීනෙකින් වත් ඉතල නෑකෙන අනිත්‍යේ කියලා. මේ ඔක්කෝ මරිත්‍යය දායන්ට සිද්ුව වෙනවා කිනකුට කලන්දි දාලා වැටෙනවකි නො බ්‍රක්මියෝ පවා. බුදුරජාණන්සේ ධර්මේ දේශනා කනුකට තීරිතකයෝ ඉස්ලූලූ අතදුවනවා ඔය අජිත කේ සකම්බලි පකුද කච්ඡායන නිගන්න නාත පුත්ත සංජි බෙල්ලට්ටියයාදී සර් ශාස්තුරරු ජීවිතයට බුදුරජාණාන්සකි රැස්මාලාවත් දැකලනෑ. සිරිබාවත් දැකලනෑ සිවුරවත් දැකලනෑ. එන්නෑ එකෙක් ළඟටරු. එකක හිෙන්චාජයෝ තමයි එවන්නේ කාලේ. කිසිගෙනෙක් ලඟට එන්න බයයි. එතකුට මේ තීරිතකව ඇැතිගෙන ඉන්නකුට හිතන්න කියනවා බුදුරජාණන් වහන්සේ ගර්ජනා කරලා කියලා. සිංහනාතය පතුරලා කියලා. රත්වී තිබුණු නියගේෙක් මහපොලෝ සිහිල් වී ගොස් කොල පැහැ දළුපතිංයුතු හැම තැන බාදදිය කඳ දැක සිතා ගණට හැකිවී වැස්සයෙන් නවීගේ වගේ. කරයකුට්ට අංගලා තියෙන පරිසරේ. එක පාරම සීතල වෙලාලා දළුවෙනකොට හිතාගණ්ඩ කිෙනනොහිනං වැස්සක්ව හෙලා. පීඩිතව සිටි ජනයා ඉපිල ගොස් හන්සිඳීමෙන් අමා සැපේට පත්වී සිටින අයුරු දැකගත්විට සිතාග්ඩ හැකිවී දහං වැස්සෙන් සැනහිලා වග. අර බද්ධි රජ්ජරු අහෝ සැපයි අහෝ සැපැයි කියලා ඉන්නකොට. අපි පවා මේ මොහොතක් මේ හිනා වෙලා ඉන්නකොට හිතාගණඩ හැකිවී දහන් ඇසක්ව හලා කියලා. ඒ මහ රහතන් වහන්සේලා පහළ වෙලා සිටිනකොට එතකොට ශ්‍රාවක ජනයා සතුටෙන් සිටිනකොට සිතාගණ් හැකිවේ දහන් වැසක් කොහැලා කිය ඇබූ පියවර ගැලෙන බොහෝ මඩ පිරිහැම තැන තෙත බරිත පොලොෝ දැක සිතාගණ්ඩ හැකිවෙයි මෙදෙසින් මහා ජල කඳක් ගලාගෙනින් ගොස් ඇති වගේ මේ අනකොට පො එරේෙනවා අලවල් හැරිල් ැන් තැන්වල දර හිතා ගන්න ඕන හා වැසිෙන් හෝගාලවතුරු පාරක්ග ගිහිල්ලා. එලෙසිම්ම කෙලෙස් දුහවිලි පිරී තැවරී සිටිය ජනයා දහන් නඳීට බැසගෙන කෙලෙස් දුවිලි සෝදා දහන් නඳීෙන් උසුලා දහන් සයුරට මුදා හලවිට අමාදහමී බැසගත් දෙවියන් සහිත මේ ලොව සැපවත් දනන් දුටුවිට සිතාගන්ට හැකිවී. කෙලෙස් මල සෝදා හල මහා දම්කඳ ගලා ගිය වගේ. ්‍රකෝටිගානක් මහරහතන් වහන්සේල්ලා පහාලෝන. දෙවී මිනිසුන් අතර මඟ පල්ලා විම්බි වුණ. අපිස් මිහිඳු මහරහතන් වහන්සේ දහන්කඳ හැරව්වා ලක් දෙරනට ලක් දෙරනේද කෝටි ශංඛ්‍යයාත රහ තුම්බිී වුණා. මේ ලක්දරනේ දවසක් තිබ්බා වීවේලා ගන්ඩ බැරිතර අහස අඳුරුවෙලාගේ අහසේ රහතන් වහන්සේල්ලා වැඩලා හිෙවනැල්ල වැටෙනවා රව් පොලෝට් වැටන්නේ. මේ ලක්දරනේ යම් දවසක් තිබා මාතරින් ගන්ටාර්ය ගහනකුට යාාපනින් ගණ්ටා නාති්‍ය අවසංවෙෙන් නිච්ර පන්සල් තිබ්බා. මේ ලංකාවේ යම්දවසත් තිබා හැම පන්සලකම හැම දංහලකම හැම ආරාමයකම එක කර එකම රහතන් වහන්සේ නමක් හරි වැඩිඉන්න කාලයක් තිබ්බා. මේවන් සිතා ගන්නකුට හිතාගන්න පුළුව මහා දහන් සැඩ පහරක් ති ගලාගෙන ගිය වගේ. උතුම් මනහර සුවඳගන නාසේ සුළඟ වැඳනුට සුවන්ද දැනගන් කෙනෙකුට සිතාගණට හැකි වී. සැබවිම් මේ හමායිෙන්නේ මියුරු මල් සුවන්දක්වාගේ. සුවද දැනුකුට හිතාගන්න පුළන් මහසුවන් දක්නවා කියනවා. එලෙසින් සීලු සුවන්ද දෙවියන් සහිත ලෝවවෙත මැනවින් හමා යනවිට සිතාගන්ට හැකිවී අනුත්තර වූ බුදුරජ ලොවට පහලව ඇති වග. මේවාගේ අප්‍රමාණ සිල් සුවදක් ගොන සුවඳක් කීරිදියක් යසූරාවයක් මහා ස්තූපහසට නැගෙනකොට ඒ ස්තූහෝ වටකරගෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සාදු නාදයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනකොට බෝධින් වහන්සේලා පරිවරාගෙන වන්දනා කරනකුට අනේක මල් මාලාවෙන් පුස්පො පූජහාාවෙන් ආකාසේ මල්වරුසා වස්ෝ වස්වා දහන්කඳින් බුදුරජාණන් වහන්සක ගුණ කිය කියා වන්දිනකොට සිතාගණ්ඩ පෙන්වතුනේ අපේ බුදුරජාණන් වහන්සේ භගවා වන බව. භගවා වනසේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ. අනේක වචනෙන් අනේක හෝරාවෙන්. අනඒක දවසින් අනේක සතියෙන් අනේක අවුරුද්ධෙන් නොේ කාලෙන් බුදුරජාණන්හන්සකි බුදුගුණ කියෙන්ට පුළුවන්. ඒ නිසා මේ බගවා. දැම්පංවතුනේ අරහංගුණය හෝරාවක් කිව්වා. සම්මා සම්බුද්ධ ගුණිය ඕරාවක් කිව්වා. විද්්‍යාංචාරණ සම්පන්න සුගත ලෝක විදු අනුත්තරු පුරිස දම්ම සාරතිී සත්තාධදියුමන සන බුද්ධ බගවා මේ බුදුගුණ නවේ හෝරා නවයක් කිව්වා දැන් ඔබ විනාඩි නවයක භාවනාවක් කරන්න අපි දැන් හෝරා නවයක් බුදුගුණ කිව්වනම් ඔබ විනාරි නවයක් කරන්න ඔබගේ ජීවිතයේ සනසාකන්න මුව පුරෑ ඔබගේ එනස්ස මේ හිට ඇතුලෙන් එම සොඳුරු සිනහාවෙන් ඔබගේ මෝන සුන්දර කරගන්න ලෝගේට කලාතුතරකින් පහලො වන බුදුරජාණ වන්සගේ බුදුගුණ කඳ හිතල. මන්නං හිතන්නේ මේ ධර්ම දේශන අහන්්ඩාත් පිෙනක් ඕෝනු. පිනක්කෝනුම් පිනනැත්තම් බෑ. අහගෙන හිටියත් බුද්ධානුස් සතියෙනේ. අහගෙන හිටියත් බුද්ධානුස්සතියවි. ඔබ කවදාහරි සැන සිලයනෝ පින්වත්නේ. ඒනි සාහිතන්ඩ මාගේ ස්වාමීියූ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සාක්මං කරකර යනකොට එන්නනකොට බස්සකේ ෝච්චයේ යනකොට ගමනක් යනකොට ඉඳගෙන ඉන්නකොට නින්ද යනකල් නිදාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අරහං කෙළිහිතන්න. සම්මා සම්බුද්ධයි කෙළහිතන්න වි්‍යාචරණ සම්පන්නයි සුගතයි ලෝකවිදුූ අනුත්තර පුරිසදම් සාරතතිී සත්තා. දිය මනුසාසනම් බුද්ධ ගවා කියලා බුදුගුණහිතන්ඩ. අද අපි ගෙන ගත්ති භගවන් ගුණය. බුදුරජාණන් වන්සේ අනන්ත බුදුගුණ දරාගනීමට භහක්්‍යවන්තයි. ඉරු සඳු එළියද පරදන ප්‍රජ්ඥාලෝකයේ දරාගන් භහක්්‍යයවන්තයි. කරුණාවෙන් සිසිල්ලීගිය සුන්දර හදමඩ ලක් දරාගන්නට භහං්‍යවන්තයි. තුං ලෝකයේ අගතැන්පත් සම්බුද්ධ රාජ්‍ය ගුණනැගූ බුදුරජාණන් වහන්සේ සීල් ගුණං. සියලු යසසිං සියලු කීරිතියෙන් සියලු දෙව් මිනිස් වන්දනාවෙන් පිදුන් ලැබීමට භහක්්‍යවන්තයි. බගවා කියලා. සිහි කරන්න. එදකොට පින්වත් පරම පූජනය ගුරදේ ඔත්තුතම ලොකුස්වාවින් වහන්සේගේ බුදුගුණ භහව නවතියන. අපි හොරු නයකින්. ඉස්සල් ඒකෙන් හුරුවේ නොහොදට සමහරයට ඒහෙම හිත සමාධිමත් වෙනවායි භාව නව තුළ. අනිවාරෙන් ගෙදර විවේකෙන් එන්න ට කැටිට දා ගන්න. ිට ෝන එකට දා ගන්න බුදුගුණ භාවනාව අහගෙන ඉන්න දැම් බුදුගුණ නවේ යහපු නිසා ලොකුස්වාමන්හන්සගේ භාවන වහනකොට හොන්දට තේරෙන්ට ගන්නවා හිත සංසින් දෙනවා බහග්‍ය දුනාාන්සේ ගැන හිත ගොඩා පැහැදෙනවා එනිසා ලොකුස්වාවින් වහන්සේගේ භාවනාව ඇරං අනිවාරයෙන් හන් මේ බුදුගුණ නවේ යහකේගේ අනිවර්රෙන් දැම් භාවනා හොයාගෙන අහන්ද ඊවසේ භාවනා කරන්න සක්මන් කරන්න බුද්ධා නොස්සතිය ඉදස මේ ගුණ නිතරහන්න මේ අහන හෝරාවත් බුද්ධානුසති භාවනවා ඒ කාන්තයම මේ බනහන පැය අනිවාරිෙන් බුද්ධානුසිති භන බුද්දු ගුණමයි කියන්න ඒ නිසා ඔබගේ හිත ගොඩාක් මේ ධර්මයෙන් හොඳට ඒ හද්ධාවේ බුද්ධානසති අරමුණේ හිත හොදට තියාග්ඩ අපි ඉදිරිට දැන් ඉතුර දශනවල් කරනවනි තුරු පටිචි සම්පාද ධර්මය ආයතන පං්චුපාදනස්කන්දය ගැන හිත නොමග යන්න ඇතුන් ලස්වනට ධර්ම අවබෝධෙන්ඩ ගන්නවා ඇයි හිතේ මල් ආසනයක්හදලා නැතියෙන්නේ. ඒ උතුන් ධර්මය යාසනය තැන්පත් වෙනවා. ගොඩාක් අයියට වටිනාදවල් ගත්තට තැන්පත්වවෙන්න ඇතුළි හග්‍යතුන් වහන්සේට බුද්ාසනයක් ඇතුලේ හදලා ැති නිසා. ඔබගේ හිතේ බුද්ධ ස්තූපයක් හදාගන්න. ඔබගේ හිතේ හදාගන්න බුදුරජාණහන්සේට මහා ස්තූපය ඒ ස්තූපයට වැැඳවැද ඉන්න ලෙද ඇන්ද ඉන්නකට තනයෙන් එන්නකට වැැඳවැද ඉට හදාගඩ මැරෙන මොහතයත් බුදුගුණයක් කියීකය මැරෙන් හිතක් හදාගන්න. ඉති ඒ නිසා දැන්මී බුදුගුණ නවය හපු නිසා ප තාව ඉදදිරට බුදුගුණ කඳ කියලදෙනවා. දැන්හිමීමද පුරදදුුවෙන්න්න බුද්ධානස්ුති භවනාව. දවසට එකවතාවක් හරි දාල තියන්න ගිත්‍රපොඩ්ඩක් ඇහන්න දාලාතියන්ද. කටයුතු අඩ වනම් පෝර්ණ එක කෝම්පියුරයේ රේඩියකේ කැසට්ක පොඩ්ඩත් දාලා හැ දෙක පියාග නහගෙනන්ද. නින්ද ගියොත්ත හැරලා අපහවා අහඩ මොනවකරන්න ධමාරුවෙන් මේ පුරුදුවමු. අමාරුවෙන් පුරදුවමු. ඉතින් කවුරුකාරහමකින් ගොලි අන්ඩ ආහින් දුක්කිදින සංසාරයටඉන්ඩිපා. මැරිමැරි නංසාරට ඉන්ඩිපා සෝක වැලස්පින් සන්තාපතියන මේවාගේ වියසනවලින් මිනි කඳු ගනම් ප්‍රාකාර ගනම් මිනි මැරෙන ලක්ෂ ගණම් මැරෙන මේ සසරට ඉන්ඩිපා ඔබ සැනසෙන්න්ඩ ඒනිසා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් භගවානංමු සම්බුදුගුණ බල්ලින් ඔබ සැනසේවා. දිවි හිමියයෙන් මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න. දිවිහිමියෙන් මම ශත්‍රී සද්ධරම සරණයනවාන් කෙළ හිතඩ. දිවිහිමියෙන් ආර්ය මහා සංගරත්නය සරණයනවා කෙළ හිතන්න. නිවන් දකින ොහොත දක්වා මේ උතුන් තිසරණය මාගේ ජීවිතයට එක්කම පිළිසරණවේවා. සත්පුරුෂයන්ගේ ඇසුරම වේවා. සත්පුරුසියන් ලගේ ඉන්ට ලැබේවා සත්පුරුසියන්ගේ දහම අවබෝධ කර ගන්ත ලැබේවා. උතුන් සම්බා සම්බුදුරජාණන් වහන්සේ අපි පැහැදුුන් අපේ ජීවිතේ පූජා කළ. මගේ බුදුරජාණන් වහන්සේ යන් දහමක් මට කරුණාවෙන් වදාලනම්. ඒ ධර්මේ අව්බෝධ කරගන්ට අපිට වාසනාව ලැබීවා. ඉතින් පිංමත්න අද දවසේ අසිරිමත් සම්බුදු සරණ දහං අඩසටාන සඳහා. දායකත්වය දරන්නේ කැනඩාවේ ටොරෙන්ටෝ මහමි වුණා භානනාස්සු පුට සම්බත් ය දැවත් තරි සක්විසිං. ඇති මේ පිංගතුන් බලාපොරොත්තුවනෙන පරිදි තුම් බදධානු භාවයිෙන් භාග්‍යිතුන්න්නන්සේගේ අනන්ත නවාරාදිී ගුදුගුණවලානු බව බලෙන්. භගවානං වෝ අනන්ත බුදුගුණී යානු භව බලයෙන්. අපි රැස්කරගත්ත පිංවලානු බව බලෙන්. ඒ කාන්තෙන්ම මේ අපේ රටටත් ඒවක් මවු රටත් ඒවගේ මේ සියලූම රටවල්ලෝට වියසයක් වුණ කරෝණාව අසංගතය මේ ලෝකින් තුරංවේවා, තුරංවීවා පැතිරෑම වලකීවා. රෝගීව්වා ඉක්මනින් නිදුක් නිරෝගී සූපත්වේවා. ඒ වගේ මේ සඳහා ඇපකැපවී කටයුතු කරන අපේ ජනාධිපතුමා ඇතුළු කාරරිී මන්ලට ත්‍රිවිධ හමුදාවට පොලිසියට සෞඛ්‍ය සේවාවලල් නියවුතු සියලු දෙනාට මාධ්‍යායතනවල සියලු දෙනාට මේ පින් අනුමෝදං වී මේ මනුස්සවර්ගයා බේරගන්ට මේ දරන වෑයම වෙනුවෙන්. මුතුන් සම්බුදුගුණ බලෙන් අපි සෙත්පතන ඔබනනිින්දුක්නිි රෝගී වේවා දීර්ගාච වේවා කියලා. ඔබ සියලු දෙනාට මේ ලෝකේට සියලු යහපත සැනසිල්ල රැකවරණය වේවා බියක් ඇති ගැනීමක් නැතු සැනසිල්ලේ මිනිසුන්ට මේ බුදු සසුනේ පිටි ලබන්ඩ වාසනාව ලැබේවා. ඒවාගේම සියලු දෙවිදේවතා උන්න්නහන්සේලාට මේ පින් අනුමෝදංවී සියලු දෙවියෝ මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා ඒවාගේම සියලු දෙවිදේවතා උන්න්නහන්සේලා මේ පින් සතුටින් අනුවෝදංන්නත්වා කෙලපින් අනුමෝනොදං කරනවා රම පූජනය කල්්‍යයාන මිතර පංවල් ලොගුසාාවවින්හන්සේ පහළ නොවෙන්න්ඩ කවම කවදවත් කවරා ආකාරයකින්වත් මේ විදිහට බුදුගුණටිකක් අහගඩනන් ලැබෙන්න්නේි නන්නේ. අපිට උන්නාන්සේ බුද්ධා අනුස්සතිය ගැන කියල දීලා බුදුගුණ නොවේ තේරුම් කරල දීලා බුද්ධානො සිති භාාවනා කරන හැටි කියල දීල උන්නහන්සගේ හඬිින් එක කියලා මේක හගනවත් බුදුගුණ භාවනා කරන්න කියලා පුංචි ළමයිට වගේ අන්නේදලා අපිටි ගැන්නවා. ැ ම හෝරා නවයකින් මේ බුදුගුණ නවේ කිව්වා වැඩසටහන් විසි නවයක් මේ වෙනකුට බුදුගුණ කිව්වා. ගෙදරින් එෙනකුට ඉතිවිසෝ ගාතාව දන්න ඇත්තුව හිටියේමම. මම ඉතිවිසෝගාතාව ගාතාව දන්න අර්ථ දන්න මමබුග ඉතිවිසෝ ාතාවේ බුදුගුණ නවේ බෙදා ගණඩ දන්නඇතු හිටේම. නම් මේ ධර්මාසනහි ධර්ම දේශකයණන් වහන්සේ නමක් කළේ මගේ ගුරුස්වාමන් වහන්සේ. ඔන්න්නහන්ේ අපිට සද්ධාවදන්නා බුදුගුණ කියල දුන්නා දවාස් ගනම් වරුගනන් අෞුරදු ගනන් කියන්න පුළුවන් විදියට අපිවැ හැදුවන. කොච්චර දක්සයිද. කොච්චර ආචාරයුත්තුේ අද්ද. කොච්චර ගුරු ඇසුරද්ද. ආචාරයේ බවට කොච්චර පූජනීය හිදේ උත්තමයන් වහන්සේ. අපි පිංවල් ලුකුසාමෙන්න් වහන්සේ නිදුක්වේවා නීරෝගීවා. දීර් ගාශ සම්පත්තිය ලබත්වා සාධසාධෝසාදු. පින් අල්ලොගු ස්වාාවන් වහන්සේ ඇතුළු සියලුම ස්වාවින් වහන්සේලාටත් අනගාරික මෑනිවරුන්ටත් පැවිදි අපේචක දූපතුන්ට සියලු දෙනාට මේ පම් බලින් දර්මා බුද්ධි වේවා. එවාගේ නිපුුණේ දියනයට සහ සුපුනී දියනයට සියලූ මේ පින් බලෙන් ආශිරවාදය වේවානාගත ජීවිතය තුනරුවන් සරණින් සුරැකේවා. සුජීවත්ව සිටින දෙමවපියන්ට නිදුක් නිරෝගි ධීර්ගාංශ සැපලබීවා. ඒවාගේම මේ පිම්බලින් කැනඩාවේ ටොරන්ටෝ මහම උනාාභාවනස් උකුට සම්බන්ධ ඒ පිින්වතුන්ටත් එහිදාක කාරකාදීින් චිරු දෙනාටත් පින් සිදුවීවා. අපි කාටත් ගෞතුම බුද්ධසාාසිනයා සිරරිමස් සම්බුදු සරණින් සැනස නිවනින් සැනසින්ට වාස නව ලබීවා තිරවන්සරණයි නමෝබුත්තයි. මෙවැනි වටිනා ධර්ම දේශනානරමීමට ශ්‍රත්තා YouTube ජනල සස්්‍රයි කර සේනුව ලකුණු ඔබන්න.